යිබුවන් දැන්න ඇත්තටම කියනවනං යාලාව මතන්නේ කියන්න බැරි තරම් බුදුකකින් කියන්න බැරි තරම් වේදනාවකින් මේ වීඩියෝ බලන ඔයාලා ඇත්තටම ඔයාලත් දෙක්ක අඩන්නයි මට හිතෙන්නේ කතා කරන හොඩා මට හිතනව අයිියෙන් කෑගල් අඩන්න අපේ ලස්සන ලංකාවට මේ තරං විනාසයක් ඉතිහාස කවදාවත් වේවි කියලා අපි කතිර ගහනකොට හිතුවද අප මේ දේශපාලන බල්ලු පස්ස යනකොට අපි හිතුවද මුන් අලකඩ ගස් බලු මුුණු ටවවල පෙන්නකොට අපි හිතුවද මු එකකත් එක කත් තාාම මැරිලෙ වැටුන් නෑ රටයි මිනිස්ස සියගානක් මේ වනකොට මැරල වැටිලා පෝලිින්වල මැරල වැටලලා බඩගන්න මැරිල්ලා ළමයි මැරිල්ලා බෙත් නැතුව මැරිලා ගොඩක් දේවල් වට මැරිලා අසනීපකාරව මැරල්ලා ලෙඩ්ඩු මැරිලා කන්න නැතුවත් මැරි ඇති අපි දන්නේ නෑ මේ තරන් තත්ත්වයක් ලංකාවට වෙලා තාම එක් බල්ලෙක් මැරුන්නෑ දෙසීසි පයින්ක බල්ලෙක් මැරුන්ෑ බලුරෑනේ. බලුරෑනගේ පවල්ලො ලැ් ැරුණෙත් නෑ අපේ අවාසනාව. ඇත්තටම කියනනම් දැම් මගේ නම් සුදන්තකගේ හීනේ ඔය හැතිකරේගේ මරණ දකින එක. ලංකාවෙන් ෙන තොරතුරුව පිට හන්න බෑ අපි කාලාබෙලි ඉන්නව පිට ඉන්න හන්ද. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලාංකිකයෝ පිටොල් ඉන්න. පිටොල් ඉන්න ඇරුණ හම ඒ අයගේ ලංකාවෙන්න සියලු දෙනාද ඒ අය නෝන ලංකාවෙන්න දෙකෝටයකට වැඩි ජනතාවද සියලු දෙනාම මේ මුොහොතේ ඉතාම භයානක තැනක ලංකාවෙන්න. ම මේ විීඩිය එක කරන්නවාලට විශේෂ පනිවිඩියක් කියන් දුක්කිත පනිවිඩයක් මේ එක ඉතාම දුක්කිතයි එත්තම කියනවනං ලංකාව අපි හීනෙන්වත් හිතුව නැහැ අපි තව කෙනෙක්ගේ මරණයක් ප්‍රාර්ථනා කරන්නේ නෑ අපි මාන ඕන කෙනෙකුට අපි නේද ලේ අසනීපයක් හැදිල්ල ඩෙක්වෙලාද අපි හිතන්නේ අනේක්මට ස්වයේවා. බෝධි පූජා කරන් රටක් අපි සාමානයෙන් අපි නොදන්න කෙනෙක් අසනීපයක් වුණ අප හිතන්නේ අන වනේ වනහර කකටුවක්ට හෙම වෙන්න පා කියලා. නමුත් දැන් රටේ සියලු දෙනා එක එල්ලේ එක හැල්මේ ලන්න වෙනවා මහිද රාජ පක්ෂ ගටාවේ රාජ පක්ෂ රල් නිකන් සිංහ රජපක්ෂල ැසිල්ල චමල්ල නාමල් හැත්තිකරේ හැත්ත බුරුත් ඇතුළුව ඇත්තම කියනව න ජවිපේ සහ ඔය සජග්්‍ය පක්ෂේ ඇද අනිත්ත ඇුන්දඒ සියලු දෙනගේ මරණ ප්‍රාර්තා කරන්න තැනට අපිට එන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව ලංකාවිවරයි. ඔයා ඔයාලා ඔය දුකේ ඉන්න අය. ඔයාලා ඔය දුක විදිනාය. වාල ඔය හැමදේම කට්ට කනාය. නමුත් ඒ කට්ට කනායට පේන්නේ ඒ කන කට්ටේ පරිමාව විතරයි. ඒ මුහතේ කන කට්ටේ පරිමාව විතරයි. ක්‍රමාණුකූලව තෙල්පෝලිම දිග වැඩිවෙන පරිමාව විතරයි පේන්නේ. ක්‍රමානුකූලව කඩේ රාක්කවල බඩු අඩුවෙන පරිමාව විතරයි පේන්නේ. ක්‍රමාණුකූලව අතේ සල්ලි හිංඟවෙන පරිමාව විතරයි පේන්නේ. අතට ලැබෙන මුදල වෙන දට වඩා, දවස් ගාන ක්‍රමාණුකූලව අඩුවමින් වෙන මාසයක් පාවිච්චි කරක සල්ලි ප්‍රමාණය දැන් සති තුන වුණා දෙකවුුණ දැන් සමහරල්ලාවට මාසක සල්ලි වෙන දා මාසයකට පවිච්ච කර සල්ලි දැක් සතියෙන් ඉවර වෙන ඇති ඔගොලන්ගඇත්තේ. ඒ පරිමාව වැල්ට දැනෙනවා. ඒ වගේ සිද්ධිධහමයකට ක්‍රමාණුකූලෝම මුුණ දෙෙන කෙනෙකුට නොපෙනන දේවල් ටිකක් පිටිං ඉදල්ලා මේ සියල්ල දිහා බලාගෙනන්න අපිට පේනවා. ඒ මොකක්දද. ලංකාව මේ යන්නේ සදාකාලික අගාදයකට සදා කාලික අගාදයකට විසඳුන් අනන්තවත්තිෙද්ද විසඳුන් ගොඩාක්තියෙද්ද ලෝකේ ඕනම ප්‍රශ්නකට විසඳුන් තියනවා මේ ලංකා ප්‍රශ්න විසිදුන් නෑැ කියල කියන්න බෑ කවුරු හරි කියනවන ලංකායේ මේ තියන ප්‍රශ්න සිදුමක් නෑ කියලා ඒ කම්බ හොරෙක් තක්කඩිය බුරුකාරයක් විසඳුන් කියන ඕන තරම සිදු. හැබැයි විසනුම් තියෙන්න්න නම් විසනුන් හදාගන්න නං විසනුන් වලට එඉඩනං පියවරයන් අමනු ගමනය කළ යුත්තුයි. යම් පියවර තියවා ඒ පියවරෙන් පියවරට ගිහිල්ල තමයි විසනුන් ව වට එන්නේ. දවා හිතන ගෙදරක විසුම ගෙදරක මොුණහහි ප්‍රශ්නයක් වෙන. ගෙදර ප්‍රශන විසුණුන් අපට හදාගන්න වෙන වේද. ක්‍රමාණුකූලෝ අපියට පියවරෙන් පියවර හලාට පි කරන ැ තර වලට පර සිදව ව ලුව. ම ිස්ස ල්ල ගගේ කලලාන්නය කුරජ ජෝතිශ කාරෙක හම අර ොරහො න මේ දරොන ැග එකර විසතුමක් හරි ඒවගේ විසුඳුම් ඕන දෙකට තියෙන ලංකාව ප්‍රශ්නයට තිනෙන විසිුදුූ කිසිම දෙයක් කරන්න බැරි බැරිියර් දෙක් ගැනයි මංගදවලට කියන්න මොකක්දේ බැරිිය දෙක් මේ බැරිියර් එක තාමත් ලංකාවි බහුත්තර ජනතාවක් තේරුම් අරගෙන නෑ කියලා මම පැහැදිල්ලිියෝම දන්නවා මට මිනිස්සුල් ලියනේවයින් රඩියෝවල හෙන දේවල් වලින් YouTube එකේ දකින දේවලලින් අන්තර්ජාලය හර අපි පත්තර කියවනවා ඒ පත්තරල තියන දේවල් වලින්. ඒවගේම මේ අවබෝධය ලංකාවේ කාටවත්තාම දැනිලනෑ කියලා හොඳතම පේන තැන තමයි අපේ ලංකාවේ අර තරු මහත්තුරු පොලිසිය. පොලීසිය මිනිස්සු මංගිතන්නේ මේ මහොත්තිල් ලංකාවෙනෙවෙයිඉන්නේ. ඒවගේ මේ දේශපාලුව ආරක්ෂා කරන සෙකුර කියලා. උන් පස්සේ අනර එන්නන පොලසියන්දීපු හමුදාවෙන්දීපු තුවක්කෝල පතුරම් ප්‍රගීන්ස එකට සීද දේය න්න වනද. ගට මන් ඇදමන්න්න ට යක් නද කියලා මහිද අර කාලහන්න නාකි මයින්නට ට ද යන සකරටල. අ කාලාහන්න රනිල් බල්ලට රනිල් බල්ල වට ඇ ෑන සකරටති ලටිකක් ඒ ඒ උන් ලංකාව ජීවත්තන වුන් කියලා මංම වෙලා විශවාස කරන්න. පොලීසිය ජිවත්ත ලංකා වනේ. පොලිසියම තෙල් තෙල් ගන්න යන මිනිස්සන්ට ගහන පොලිසියයක්. මරගෙන කන්න හදන පොලිසික්. තාමත් පොලිසිය හැදිලනෑ. තාමත් අර සකෘත්ලිය හැදිලන. මට දුකායි අඇතරම කියනම් මේ කටින්ම කියන්න වෙනවාත් දුකයි කියන්න. වේදනයි කියන්න එ ඔන්න දමනට හිතනරක් කර ගන්න නේද කියන්න හිතන දෙව සමහරව කියන්න හිතෙන. නමුත්. මේ ලංකාවේ කිස්සිම ප්‍රශ්නයකට විසිදුමක් ගන්න බැරි මූලිකම හේතුව තමයි. රාජපක්ෂ පවුල්ල සහ රනිල් සහ. සජිත්තේම් දසහ අන්ඩුමරිිසානායක සහඒ සමස්ත කණ්ඩායම අදටත් එක අඩියක් පස්සට ගන්න අකමැතිවීම. එක අඩියකින් පස්සටයන් අකමැතිවීම. මේ මහින්දරජ භක්ෂ තනතුර ඇතැරල ගියා කියලවත්න් අ බැසිල් කියන ොටතක් ඩිවේසික පුතා. ාවෙන් වේසික් පුතාාව මයි ඒ අසරන අම්ම මන්දන්න පව් එමඒ මර්චි මිනිසන්ට මන්දස් කියන්න කැමතිනේ නමුත් අපේ සාමානන්් ස්භාවක වියවාරියටට අපිට ඔය බැසිල්ට ගෝටලාට නාමල්ලට ඔය ඔක්කෝටම නාමල්ගෙනන අම්මයින්න තන ඒගෑනි මුකෙදගේ නමදන්න. ඇත්තටම කියනවනං අපේ රටේ සියලු ජනතාවට ඕකුන්ට රනිල්ලට සියලු දෙනට අමතන්න වෙන්නේ වේස බල්ලො කියලාදන්. හේතුව ලංකාවේ අද මේ දවසෙන් දවස පැෑම් පැය විනාඩීම් විනාදිය යන අගාදය ගොඩේෙන්ඩ බැරි එකම එක එකම හේතුව ඔය බල්ලොට එකක්කත් අඩිය පස්සක් නොකන්නේ එක. ඔය කාලකන්නේ හැතිකර එකෙක්කත් මැරුන් ැතියක කෙලි කියනවවා සිම කනෙක් අඩු ර හිද ම චි්‍රපටි වල වගේ ම තම එක් වගේ හිතන කවරුහර සකරුටින කර මොක කරය අර ී පන සය ිත මද න වැල් වල් තිහග නැවිල්ල එක හරහට දිග හරහට සීකට සික තියල ය නේද පිස ි න්. ඒ ය මේ අමිකාප සහරතදක දැව එංගලන්තේ මගේ දන කනඩාව හන් කර පෞද්ගලක පිස්තෝල මොද මේ පිසුට හන්දේ වගේ. ඒගේ අඩුගන එහෙම සිදධියයක් වේ කියලා දැන් ඇත්තටම අපේ අපි හරි සංවේදී මිනිස්සු. කූම්මියෙක් මරන්න ඇති සංේදී මිනිස්ස. නමුත් ඔය හැති කරයි. මේ සමස්ත දෙකෝටි විසි ලක්ෂික ජනතාවක්. පැයිම් පැයි විනාඩීම් විනාඩී අගාධයට යද්ද. එක අ්ඩියක් පස්සර නොගෙන තාමත් මහජන මුදල් වලින් කන. සාමත් ඒ කාලකන්නේ බල්ලු එකත් අඩිය පස්සර නොගන්න ගැන දැන්නම් අපිට උන්ගේ මරණය ප්‍රාර්ථනා කරන්න වෙනවා. උන්ගේ මරනය ොපි ලුවන් ර මට ල ට දතු ලංකා ට ට මරල හරි මුකු උන් හරිහ පන් ක්කුට මරපපුතුමානයේ වචන නෑ කියන්න ලක්ංවලින් කියන්න බැරිතරම් මරල තියෙන යෙකු. උට නඩුත් නෑ මොකක්කත් නෑ මඟර වඩ එකක් කර මීට අවුරුදු දෙදස්. හාර්සිියකට කලින් තමයි පලේටෝ හිටිය ග්‍රීසියේ ග්‍රීසියේ පලේටෝ මේ අද ලංකාව පාලකය ගැන ලස්සන කතාවක් කියතු මංගේ කතාවෑලට ය මගේ YouTube චැනල්ල එකෙ දානවා කතාවෙන් දැනගන්න පුළුවන් ඒ කාලේ පලේටෝ දැක්ක පාලකය තමයි අද ලංකායිබේ වෙලාඉන්න. ඉතිං දැන් අපිට කරන්න තින් එක්කමදේ එක්ක මුන් එලවන් ඩෝන එක්ක මු මොන විදින්හරි මැරෙන් ඕන මකි විදිද න ඇතරම හිීයන්නේ නිය හිතන් ඇත්තරම කියනම් දැ යාලා හැබෙලාම් බුද්සරණය කියන හමෝටම ජේසු පිටයි කියනවා කිසි කෙනෙකුට අනේ වනේ වනතුරක ටත් එහෙම දෙයක් වෙන්න පා කියනවා නිකමට හිතන්න කවුරු හරි කෙනෙකු තුවක්වාෝක පතුරන් වැල පතුරන් සිය දෙරගේ යුද්කාල අපි දැක් පින්තුරනේද ඒ මේෙ කියල දඩි බිඩිග ලකු ඉන්න ස එක සීිය ටිත රෝකුන්ගේ කියීල තිබොත් සැසිල්ල හිත නැද හිතට ආයුගිකමන්නේ මංකි කියන්න ගඩත් හෙම කරන්න කියලා නමුත් අපි හිතටේ ඒ තාම දෙයක් හිතන්න තරමට ලංකාව අගාදය ලංකාේ ප්‍රශ්නය බරපතලයි. ලංකාව රටේ ප්‍රශ්නය බරපතලයි ලෝකෙ මේ වෙනකොට හල දන්නවාද ලෝකේ කිසිම රටක් නෑ මෙතෙක් මුලු ඉතිහාසය පුරාම මේ තරං හානියක් වෙලාතියෙදදි මේ තරන් හනික විලිතිේද අන්තිම තෙල් නෑ ඇවිල්ලා ආයි තෙල් නැව් න්නෑ ආය සත්ත පහකනයට දෙන්නඇවරුව. එහෙම තත්ත්වයක් යද එකත් අඩියක් පසර නොගන්න රටක් ලෝකෙ දැකලනය කවරුවත්. මෙම මයින ගෙදරගියයාත් පෝස්්ටකෙන් අංමිලා ගෙදර ගයාා අර බැසිල් ෙරගයාම කරලුකුව ඒව මේ අයිමිලනෙවෙයි හැති කරයම පලයව තොපි මක බැෑවියාව රණය තමයි ගස්ම බල්ලා බලූම තිරිසම වැඩ කරේ රනියා කියැ මේ මොකක් හරි ක්‍රමයකින් ගෝටලාව මහින්දය අරම මයින ්‍රියකුුණාමලේ බදූපතට හිරවෙච්චවෙලාවේ ඒට හෙල් ොේ හරල ඉතියපයාට හරි ර ගන්ඩාර්දකොහට හරි අරග නතිී චාතාව නැතිකරේ රණිය. ඒවලා බිත්තයට හැත්තුලලා හැංගිලා හිටිය වීඩියහකට ගත් ියටාව නැති ගෝට අය එලියට ගත්තේ රනිිය රනි ලික්කම සිංහ. උබේ ඉතිහාසේ ඔොඹ ලකාවික්ක නායක වනට මතකයි ජයාර්ගේ අ්ුකාල හත්තහේද මට මකම පොඩලමක් දිත් අපේ රත්ක්ල ම ජයාර්ග පෙළපාලියක් ගිහින්තියෙන ඒේකාල හිතුවා සිමාවුගේ අණ්ඩුව පෙරලලා ජරාහමරට හොඳ හරිගත්සායිනේද. ඒේවාගේ හීන් අපට තිබුණ දේශපාලයේ වැරිතව පලල්පාකතම මෙවිදින්නේ. එතකොට ලංකාව තාම තරු මතිවරේ විදට තරුණ කටු ඇමති ම මතනය කොමදාවක ලද්‍යාපනැමතිද රන් ලාහමති අපි හරි ලස්ස නැතිවරේ තිර දක් ජයාර්ග ෑදයි. අද උඹට දෙස්තියන්ස් දෙවෙලායන රනිල්. මං කවදාවත් රනිල්කම සිහට මේ තරන් දෙස්තිලනෑ. මොකද මේ තරම් වේදනාවෙන් කතා කලනෑ නිල්මසිහ මේ වෙලාේ රනිල් උඹේ ඔලුුවත්තියන අප ඇත ම පෞද්ගලක ගර කරමිනෙ. පෞද්ගලිකම රු රනිල් ගරුර මොක්න්නේ ර ලංකයි ්‍රාම්ප්‍රදායයික මිත්‍ය දුෂ්ි දේශපානය කරන නැතිනනායෙක් විදිරිරතයි රනිල් මම දැක්කි. නමුත් රනිල්. උඹ මේ වෙලාවෙ කරන බලු වැඩේ නම්. බදැන් ආවා ඇවිල්ල දැන් කොච්චර දවද කියපක් බොමොනවද කරේ. බොහොඳටම දැනන් හිටිය මේ එකක්කත් තොට කරන්න බෑ කියලා. බට අවුරුදු ගාන කවුරුදු හතලිහ පනහා දේශපාලනය කරලා ඇත්ත හතේ ඉනම් බට දේශපාලනය කරලා තේරෙන් නැත්තං මමනෙවයි සකරය යවත් මේ ඉන්න සෙට්ට එක කවුරු ආවත් මේ රාජපක්ෂ පරපුරයි මේ පාර්ලිමෙන්තුවනි දෙසේජපායි තොලංචිර කර මේ ප්‍රශසිසිදන්න බෑ කියල අපිට වඩත් හොඳට තොපිදන්න. එක දැනගෙන තෝ ආවේ තෝ දන්නවා මේ එනින් තොපි දෙසීවිසි පහ රැකගන්න තියෙන හොඳම ද කියලා දැම් අංහිතන්න ජවපේ අන්ුකුම ධනාාවයක් ඇතුළුව සියලු දෙනා රනිල්ගේ පින්තූරයක් ගහලා තොපි ගෙවල්ල වඳිනවවෙන්න පුළුවන් හැගිලා. මකො ඒ තරං කැපකිරීම කරනනිල් තොප ජීවිතවෙනය කෙේ නැත්්තම් ේවකො ොපි ේරමෙ. ඇැන්තු මේ වෙනකට රජ පක්ෂ පවුල ගෙදර එහ මේ වෙනකොට රජපක්ෂ මහිද කාලකන්න මයින වූම හට උගන්ඩාවේ අර ගොරල්ල ඉන්න කෙ ඉන්නන්නේ හරි ගට හර තු ට ගේ තක්නෑ හයා ගන්න දන ැසිල්ලා නාමල් ලකු හොන්නවත්නෑේ වෙද තේරනවාද එහෙම තත්වකට අපේ රට එන්න තිබුණ එහම ආවනක් වොවාවදවෙන්න දැ ෙක් කහ මගින් හරියට හමුණ නං උංගයාාන මොද වෙන්නේ ඕ නෑම දෙයක් විනාසයක් හරහා ඕනෑම දෙයක් නැතිවීම හරහා හිරෝෂිමා නාගසාකහිතන්න ජර්මිනිිය හිතන්න ලෙවල් ලෝක විුද්ධෙන් ජර්මණිය ෆරෙක්ටුනා ජර්මිට් ගියා ඉන්න නම් මේ වීඩුව එකේ ජර්මණීය පරණගොඩ් නැගිලි ෑ. සියල්ල මඩු ගොඩ්නැගෙල්ි. ඉතාල මිලානො ඇල්ල ජර්මී ෆ්රංක් ට රක හිට ගියම බරපතල වෙන සප්පේනවා.ඒ වෙනසම කක්ද. ඉතාලයේ මිලාහනෝවල අවුදු සියගාන පැණිගොඩ ැගි මු ිලානු නගර සහත අනුවක්තියන පැණිගොඩ ැගකිලි ර්මි න. බල ගිලබ ොත් ඇයි ඒ සේරම බිමට සමතලා වන ඒ සමතලාවීමේදී මේ ජර්මන්මින් සුහිතවන අන මේ හිටලර් ලිගිය තොක්කොමිවරයි හිට්ලර් කණඩාමන තුනු ත ොක්ොමි රයි නන්නත්තරයි අනේ බෑ ිගල ොමර ඉදන හිත්වනං ජර්මණියද හොම තිේද මග අහන් එපා එවුන් ගියාට පස්සම කොද වෙන්නක එක වෙන්නේ වෙලාවට එහමුණ හම අලුත් නායක බිහි වෙනවා. මිනිස්සුන් හිතේ බයි නැතිවෙනවා. මූල්ිකමදේ රාජපක්ෂලා සෙට්ට එක තොලොංචි වඋනාට පස්සෙ තමයි ලංකාය මල් පිපෙන්න්න පටන්ගන්නේ. ඒ මල් හැගිලා තියෙන දැන් ඔවුගේ අමගරෙද්ද පහටුවනේ අම්ම කියන්නේ ගේ ෙද්දෙ පහොට්ටුවනේ ඒ එකහෙ මල ගැනේ ම්මේ කියන්නේ. නමුත් ඇත්තටම ඕ නෑම තැනක යම් විනාසයක් වෙලා ඒ විනාසේ ඒ විනාසේ කරපු ඔවුන්ටික හැදිි ගේෑවිලා අතුගෑවිලාගේ යාම හැගිලා ඉන්න. ිය හීනෙන්ව තිතන්න බැරිසසුන් ලංකාටනවා දැනටමත් විසුන් දෙන්න ඕන තරංග අයිඉන්නවා. එකක්කිස්සි කෙනකුට විසුන් දීගන්න බැරිව ඉන්නේ. මේ හැතිකරේ තාමින්න හන්ද. මේ හැතිකරයට අවනත්ත නීතිය තාමතියන හන්ද. සියලු උසාවිවල අපි මොනත්තරං උසාවිී වලස් අපි දැක්කත් සාධාරණ තියන්දු වෙනවා සමහර විශ්කාරු සාධාරණ තියන්දු දෙෙනවා ඒ මොනවා දැක්කත්. තාමත් මතකතියාගන්න ගෝටා මහින්ද ඇතුළු මේ දිසී විසි පහම නීතියට වඩ වඋඩි ඉන්න. අපි හිතන මේ විදයක ජනද්ධති ක්‍රමේ මේ වර්තමමාාන ආණඩුක්‍රමේ යටතේ මේ ගෝට විතරයි නීති රුඩි ඉන්න කියලා නෑනන නෑ පුතේ ගෝට තරන්වෙයි. හැමයි කාම නීති රුඩිග ඉන්න. හැමේ කාම හොරු. ඔක් හොරෙක්ත්ඒ හොරකංවලට හිරේගේ නෑ තව මතකතියාගන්න. මතකතියාගන්න. නි අයට හොර කියල පෙන්නවම හතාම හිරේ රජන් රාමණයක. නමුත් හොරු හොරකංවලට එකක් අත්තාම ලංකාව දේශපාලන හිරගීල්ලන. ඇරදැන් සමහරය ගියා උසාවියට චෝදනා කර පහස්ස කර කියලා යනවා ඊට පස්සේ දේශපාලන විදි හේතු මත යනවා මිනිීමරුම් මත යනවා නමුත් ලංකාවෙ මේ සමස්ත ලංකාව බංකුලොත්වෙනකං. රටේ සමස්ත ධනය හොරකං කරඇවුන් කෝ ඔ සිල්රදි කතන්දරය උදාහරණය බැසිල්ගේ මොක දුුණේ කොට බැසි ලග හි නි එකක චෝදනාවලට දස් ගාන ගහිල්ලි දලා බරුවට ලි ීරතුන්ග හම නේද නොවත්තුන් නද. අනුෂ පැල්පිටල මොනත් දන්ට ශෝකාව ඇයි තතුර ගත් ැන මනිමරු ටුව කියල ල්ලු චච දුමින්ද සිල්ල ල්ල සබ පතිකෙනෙක් වුුණා. ඒහම රටක්. ඒකනිසා නීතියක් තාමතිෙන්න්නේ උන්ටේ හෙල්ලින්. පොලීසි. ොලසි ති ෙත් ජනතාවගේ ලගනවේ තම. ොලසිය ක්‍රියා කරන්න ජතාව එක්ක නෙවී. පොලිසින්න කවරු එක්ද. අර දේශපාලන දෙසීසි පහ හුරතල්ලු. තාමත් න්ද පොල හ මනිස්ස කොයි දේද කිය නමු හෙලාගේ ඩ ගල අනිවාර ්‍රියාම තු ද න හ හ නක්. ගේට නැටේ වෙන්න සානය පොලිසිය මිනිසු හදවත් යන නම අරන්තත් කියල න පොිසිය ගවල් නොනලාට ැරිද කියන්න මත්තට යකොතොට ලැ්න ඩුගන් රැට ඇන්ට නරකරට ොව ද මක ට මත් එක් කල හරි හරි ලෝනලානං පොලිසිය මහත්තුරට ක්‍රහැට ඇඳටවත් ගන්න ඕොදන. ඒත් තරම් බලු විදිහයටයි ලංකාවේ ජනතාව මේ වෙලාවිදිීගොල්ලු තලාපෙලාඉන්නේ. කවුරු වෙනුවෙන්ද අර දෙසී සිප හවිුවයි. ගෝටා රනිල් මහින්ද ඇතුළු ඒ සනුහරේ වෙනුවෙන්. දුකයි. ඇත්තටම දැන් ලංකාවේ හෙට දවස ගැන ම ඕන තරං වායාට වඩියෝ දැල ඇ. ඕන තරන්වාට කතා ක ඇති ඒ සක් ගනම් මිමි කියන්නන්නේ. මොද අද ගනන් කිය අද අදමංකිවාම හිටමකට මේ එකක වේ කියලා ට ඒගේ දෙදදු මුණකි සාලිකත්තමයි වෙන්නේ. වලට තේරෙන් නෑ දෙ හාමුදුරුවනේ වට තේරෙන් නෑ. වට තේරරිෙන් නෑ ලංකාව හිට දස ගැන ිල් අසරල් ලමයි. අසර ලෙඩ්ඩු අසරන අපේ අම්තාත්තල ඒ වයසක මිනිස්සු. එඉ අනිත්ද මොනාවෙයිද කියලා හිතා ගන්න වැලට බෑ. වල තෙල්පෝලිින් වල පැත්්දාය පහලව දවස දෙක ඉන්නම්. කිලෝමීටර් දෙක තුන හටර පා හැමතනම තෙල්පෝලිින්. කෑමනෑ කඩවල්ල බඩුනෑ පාංගෙඩී රපයාල් තුන්සිය හාර්සිය පන්සිේ වෙන්න පුළුවන්. හාල්හිිල රෘපියල් පන්සියේයට දාට වෙන්න පුුවන් මකද ඩු නැතිවෙන කොට. දේම තියන ැ න ප ල ද පන්සි ඒම හැීවත් නැද ැි ැමි ැි හ ද ැමි න යි ැමි න . හැමෝම එකම රෝලම අවුලක ඉන්නක් පිරිසක්. මේ සියලු අවුල් දැක දැක ඒ කටවත් විසනුමත් දෙ නැති. කාලකන්නේ රනිල් ගෝටා. ොපි පලයව් හැඳී ගෑවිලා පලයව් කාලකන්නේරණය පලයව්! තොපේ අඩුගානේ තොපේ අම්මරතාත්තලාට ගෞරුවයක් තියෙනවනං. තොපි මේ ලෝකට වැදවා අට තොපිට ගෞරයා ඒ මැරුණු අම දෙමවපියන්ට තොපට දෙන්න ොන්නම්. අඩුගානේ ඒ මැරුණු දෙමව්පිය ගැන හිතලවත් පලයවු. තොපි ගාට පස් තොපි හන්නෙ පමමුු ම දක් හොගක් මේ දශපලුවට ටීවල්හනු අප දැම් මේ කෝද කරන්නේ එක තොපිට වැඩක් නෑනෙ දකෝ. කහුද කරන්න කියලා කරගන තොපි පල කරන එක කරගන තොපි පලයවු රටතොපේද ගෝටෝ උඹහිත කියප ගෝටා තෝ කියය පන්තුොගේද රට රනිල් තෝ බන්තොගේද රට මහින්ද තෝ කියය බන්තුගේද රට නෑ රට අපේ දෙකෝඩ විසිලක්ෂයක් අපේ රට තොපි තමයි කෑව මේ රට කාලකණ්්‍යියනේ පලවු දැන්න්නම් ඉවසීමේ සීමවිවරයි මේ අරගලේ තොපි ඇත්තටම මිනිස්සුන්ට වේදනාව වැඩිකමට බඩගන්න වැඩිමට මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ. මිනි එකට එකා මරාගන්න කාලයයක් එන්න පුළුවන් අපේ ලස්සන ලංකාර්. අල්ලපුගේෙදර හැම්මදාම සමගෙන් හිටපු සැමදාම ආදරෙන් ලළුණුපෝකටේ ලුණ ටිකද එකට බෙදාගත්ත මිනිස්සු අල්ලපු ෙදර තියෙනෙදේ හොරාරගෙන ඇවිල්ල කන්නෙ තත්තර පුළුවන් වැන් පත් එන්න පුළුවන්. මම එහම වෙනවට කියරන්නී. එහෙම තමයි වෙන්නේ. ලපුකෙර ෝඩුවක්නං ඉන්නන්නේ තමන්ගේ තර මයි දෙන්නක් කියන්න වන. ඒගේ තර අයි හිත පුළුවන් හ නන්න යෝදක් තරයි ම ංචවන් න්න න්න උන්ගේ ර හ ල ම හොකන් කරන් මගේ පුචවුදන ඩිපුරවා කිය ත පු . පටකන්න කියන ලේස දෙයක්න. කාල කන්නේ බල්ලනේක තේරුම් ගනිාව. කරුමේ හැම රෙද්දට කියන කරුමේ. මේ මුළු රටේම දෙකෝට විස ලක්ෂය කරුමේද කරුමේ අරුන්ට කරමේ නැත්්දකොට හාමුදුරණේ. ඇැදල කියන්න තවත් මිනිස්ු අදන්නපා ඔය අම්මගේ රද්දෙ කරුම ගැන කියන්න එපා මරුණුවට පස්සේගේෙන් කියන ගුලක් මේ මරණය පස්සේ පින් අන ඕව ගැන කියන්න එපා ඉන්න මිනිස්සු එකක් දවසක්තා වැඩිපුර ජීවත්තරන්න සා කරන්න. තවයි කදවස ජීවත් කරන සසාකනම මිටි කල්නුතු ඩ ැකවවා ලංකාවේ සියලු හාමුදුරු ආත්ඥ්‍යාවන් නිකුත් කරන්න තිබුණා. කිසිම පන්සලක කිම හේතුවකට දානෙට වෑ ජනෙක හතු ක වැ ප මනිස්සුන්ගේ ර ද ල් මක්රන්න තිබුණා. හාුව ඔබවහන්සේලාව මිච්චර කාලයක් පෝෂණය කරේ අපේ රටේ අයිංසක මිනිස්සු. හාමුදුරුවනේ ඔබහන්සේලාට යුත්තුක මක් තියනො වගක ීමක්තියනො අද්දවත් පොදුවේ මහනායක හාමුදුරුවරු ආත්ඥ්‍යාවක්වත් නිකුත් කරන්න ජනතාවන අපේ දානය පුළුවන් අය අපි සපය ගන්නම් ධන ගනවනන් රටේ පොදුවේ නීතියක් පනවන්න උපරිීමම වවැෑංජන දෙක නැත්තනන් තුයි. මෙ එකකෙමල් මරණෙන් පස්සෙ පිනක්වනුවෙන් රටේතියයේ මිනිසුන් ෙවල් තියන සේරම සබ් කල මනනා ඌරලා තොපි අපිට දානයගේෙන් එපාම් පින්වතුන. මල අපි වෑජන දෙකින් තුනකින් දානය අරන්වරල්ලා ොද අපිත් අපි දධනලද ඕන අපි ජීවත්තෙන් ඕන බලාගෙන් තම ජීවත්වෙන්නේ නමුත් මේතියන තත්ත්වයනුව බලාට එදා කරදේවල් අද කරන්න බෑ. හාමුදුරුවනේ උබහන්සලාගේ වැදලල්ලනවඩුගාය උබහන්සල ඒ අපකිරීමත් කරන්න කු.

මමූික සට් ඇතුනු ස්මල්ලත්ස්කිරි සෙට්ට ඇතුු සියලුම නාකහමුදු එකුතු වෙලා ඇයි වාලට මේ හැම රෙද්ටම එක ආත්නය නිකුත් කරණය ඇයි රටේ ජනතාවටක් නිකුත් කරන බැරි වෑන්ජන තුනකට වඩා මොන්නම හේතුකොටත් කිසිම කෙනට දාන්ගන්න බැ කියල. පුළුව මේවාගේලා පුහන්සල ඒක පකිරීම කරන්න බැරිනම් ඔබහන්සෙල්හ ගැන උහන්සෙල ලබනාත්මේ මේ මරණෙන් පස්සගෙන කතා කරන්න පහමුදුරනේ. මිනිස්සු මැරුණට පස්සේ මේ ලෝක කවුරුවත් අදත් දන්න මචර විද්‍යාවදි වුණ වෙලා මරුණට පස්සේ ඇත්තට මොකද වෙන්න කවරුවත් දන්නේනෑ. මෙ සියලු දේවල් අපේ මනසින් හදාගත්ත දේවල් අපි කියන්න පුල බදු හාමුදුර රම දේශනා කර බ දු හාමුදුරු මෙම දේශනා කර මරණය පස මෙහෙ වෙනවකිවාකාරමය ඔක්කම දල් කියන්න පුළුවන් නමුත්ඒක්ත් අපි තාම ලෝකෙ තහුරවල නෑ හාමුදුරුවණ ලෝක කොහේවත් අහවුරල ැති දෙයක් මරුණට පස ොදවෙෙන්නේ කියලා අපි තවදුරටත් ලංකා මිනිසන් ගොලුවට දාලා මේ නැත්තර නැතිලාන මිනිස්සු මරණට ඉප්න් කරවන්නපා ඒනිසා ඒ ඔයි වැදි බණ කීම එකක් නවත්තන්න පෝයිදස්සට මම මේ අන්තෝපෝය පොසම් පෝයට ලංකා ප්‍රශ්නයක් තින බව පේන තිබුණා පන්සල්ලල මං වීඩියෝ කීපයක් බැලුව එකත් ලංකා ප්‍රශ්නයක් තින බව පේන හාමුදුරු කිසිී ගානක් නැතුව පෙරකර්මය ගැන ධර්ම එක වදන් කියලා පාලිවාචනය ඒව ගැන විග්‍රහගන අනේ මිනිසු ගොහරක්ගේ යරකකාහගන්නවා මොකක්දමි මේ රටේ වෙනසක් න්න ඕ නැද. මේ රට ඉස්සරහට යන්න ඕ නැද්ද මේ රට මිනිස්සු ජීවත්තෙන් ඕන් නැද්ද. මේරට ිච්ච්‍ර හාමාරුවක මච්ච රාධක මිචරයක නවති යනවා මේ රට ඇයි අපිට පේනදේ උබහන්සෙලාට පේ නැත්තේ ම හම හාමුරුව ොඩක් විල්ල මන නිස හාමුරුව කරන්න පුළන්ද ගොක් ලංකාවතියන බයිල ගෙල්ලට ඇතට මේ දැන්නම් බලකීමට අපි කැනෙ බයිල ගයිල්ලක් කිය මේවෙලා මිනිසු ජීවත් කරන්න හාමුදුරුවනේ උබහන්සලට පුළුවන් එක් කරන්න ගමින් ගමට තනිතන හාමුදුරුවට මේ කරන්න. පුදුවේ මහසෙට්ට එකතු වෙලාටවල පත්තරවල ප්‍රධාන වශයෙන් නිවදනිකුත් කරන්න මේ වෙලාේ උවබහන්ස හොඳටල් වහන්ස රටවල් දකල තියන සාම ිනිසු පි ට ගේ වහන්ස ඕන තරම්ිට සචා කල තියන ලක ටවල් දේල් දකල තියෙන ඒනිසා තවත් කල්පනා කර කරයින්න එපා. අපි මේ කියන දේවල් මනිසන් රනය දේශ ාලුන්ගේ මරන ප්‍රාථනා කරන්න කිය ඔබහන්සලට කියන ැව පි තේෙන. ැලියකමකොද වහන්සලා ඉන්න ඒම කරන්න මේ විශෂම ආගමක කෙනෙකට එහම කියන්න බැෑ එම පිටත් කියන්න බෑ පෞද්ගලක ැතද එන ද අපි හිතන හමුදුරුවන හිතෙනවාට තේරෙන්නේ. ඇත්තරම හරිම ආවේකකින් හරිම වේදනාවකින් කතා කරන්නේ මොනවත් නිසානවෙයි හෙටට දවසේ අනිදධ දවසේ සතියකින් මාසකින් ලංකාවේ මිනිස්සුන්ට වෙන විනාසේ පැහැදිලිව පෙනි පෙන තවත් කටවාගෙන ඉන්න බැරි නිසාම කතා කරන්න සිදුම් මොකද ැන් මගේ කතාාවවසානය හැම මයි සුදන්තක කියන ස්තුම් මකක්ද පලයව ගෝටාම් රනිල් මහින්ද මොන්න විද්‍යහකින් හරි තොලින්චි වයව් මොන්න විදි යන විදිහ වැඩක් නෑ දෙසීේ පම අනු කුමාරිසානාක සජිත් ප්‍රේමල සඇතුළුව සියල්ලු දෙනාම පලයව සියල දෙන පලය ල සංවේද න රට මිනිස්ුන් රට මනිස්සුන් හදව ගැන රට මිනිසු දු ගෙන ල සංේදදින බල පාර්ලිමතුව බන ැල් බල හැවත් අදතටත් කිසිම ඉස්දුම කටාවෙන මවිස්දුුටාන අඩු ානය තොපිටි එකතු නේ නෑ මේ වෙලා අඩුම තරමින් තොපි දෙසීපා අපිතමු උබලට යන්න කැමතිම නෑ කියලා ඕකදාල ඒත් අඩුතරමින් තොපිට පක්ෂ විපක්ෂ බේදකින් තොරව අඩුගානි ගෝට යන්න ැහැකි කියමු නත් ඒත් එ ොපි සේට එකැතුව වෙන තිබා මේ වෙලා එකතුමු කියලා අඩුගානේ විවෘර්තව TVව ඔක්කොම කාරයවුට එන්න කියලා පොදුව සාකච්චාති යන්න තිබුණා ොදුව හමිකා ම ිහිල්ලා දොටසාකචාද කට අ ිනමට පේනොහෙමවා. පල්ලිමෙන්තුී බුරු කතා නෙවේ ඒ එකත් ලවසට කෝටක් කාලා වැඩක් නෑ කතා කරලා. කොම හරි ලංකාවයට තියන එකම විසුඳුම මේ ගෝටා ඇතුළු මේ දෙසී පහේ මේ වත්මන් ආණ්ඩුව පක්ෂ විපක්ෂ බේදකින් තොරව සියලු දෙනා මකබෑවීමයි.ඒ මකබෑවීමෙන් පස්සේ කොහොම දෙයන්නේ කොහේට දෙයන්නේ. අදාහළමනෑ උන්ටික ඉවරණා මේේ පාලිමේන්තුව විසරුවා හරල් හරි වෙනක්‍රමයකින් හරි අපි තොපිස්ස සේච්චාවෙන්ගේ වල්ලග ඉල් හරි මේක ඇති කියල හිතල හරි ගෝට ගිල් හරි ඒම ඉවරුණනාාට පස්සේ කීනෙන්වත් නොහිතන බලවේග ලංකාවයනාගතයේ පාරගන්නවා. දැන් හුඟක්කාය කතා කරන්න බයයි. නැගිටින්න බයයි එලියටෙන්න්න බයයි. මොකද පොලිසිය උසාවය හමුදාවඒ සියල්ලු දේ තාමත් සියට සීියත් තින්නු බලගඇතේ. ියට සීයක්තින බල ගතති ලටරන්න බැරි දෙත්තාමන බල තාමත් පොඩ්ඩ පොඩ්ඩහරිම මේ තරමට බැලන්සේ ඉන්න මොකද තොපිටත් පොඩි බයක්උලුවට දයින ඇති. ොපේ බයින සාතමයි තුප මේම නැත්තන්තප මේ කොටත් දෙදන්නවනගේ රට දීලිවරයි රටමස්සු දිලිවර දැන් අගලකරපු ීන අරස්කරද නද. අරගය කරප ඇවුන් අඇරස් කරා අනිත්තවුන් අරස් කේ නෑ. එඒ අරිස්කරත් ලක්නෑ මේ දවසට ගීල් නිසනප දීල ශෝක යනවා කම්බෝරු ඇපදේශෝක ටේනවා. මේ රට මේ මංකෝලට වක්ගුත්ත කවුද අදරතකක් කතාරන රනිල් ඇවිල්ල ද දවස් කියද. ඔය රනිල් කියන බල්ලා එක දවසක් කතා කරාද මේ තරන් රට අගාධීති ගේ කෝමද කියලා. ඒ රටක් කකාාදරි ගිහමේ ආාධීකත ගේ විදිය කතා කරන්න ඔන්නද දැන් දවසක්වෙේලාක්කාල හිටබන්දක්කාහහිටම යකෝ තොපිනිසානේ තොපිනිසාකර අපි කවෙලක්කාරන්නේ රට මිස්සු ම ගැන මංගැනේ මන්ප ඉතාලින්නද මංකාලා ඉන්න කාරී න හදෝතකින් අපිට කන්නබෑ තොපිට පුලංගාට ලංකාවේ පට හොදර න් දහ රන්න පුුවන් වුණනාට. අපිට හදවතකින් අවංකෝ කෑම වේල කන්න බෑයකුුණේ. අපේ රට ිට ට හද මිස් මනිස්ස ැ ැක්මක් පට ොි නැති ක්ම ො බ කල න රට මිනිස්සන් ගන් කල්ල ල කන්න බල්ල ප අද ත් රට මිනිස්සුගේ මාජන දල්ලින් හෙ ොප ල න න හ ැ වවා. අවාසනාවද මේ රට ලංකාව පුුණ්්‍ය වූමිය කිව්වට. ලංකාව මන්ද මොන විදිහත මගේ කියන වචන කියන්න ලෝකෙ උතුම් රට දමොකක්දකිව්වට. ලංකාව තරන් අවාසනාවන්තරටක් මේ ලෝකෙම නෑකි අපට තේරෙන්නේ මේ හැත්ත බුරුත්ත එකක් කත්තාම මැරුණවත් නැති නිසයි. අවංකෝම කියනවන. අඩුම තරමින් එහෙමත් වන ලං හිතාදා ගන්න තිබුණා. මැරෙන්න්නේත් අපේ අසරණ මිනිස්තුයි පෝලිංවලයි බේත් නැතුවයි හැමවිදිහම. කොහොමද ලංකාව වාසනාවන්තයි කියන්නේ. එක්ම විසිඳම මේ හැත්තිකරේ එල්ලවා දැමීම විත රයි ඊළඟට වෙන්න මොකක් දෙකෙනක් තොපිට වැඩක් නෑ දේශපාලුවනේ රටේ මිනිස්සු මොන විදිකටහරි රටේ මිස්සු බේරගන්න බලවේගේවිී හැබැයි තොපිඉන්නකංගන්නේ නෑ තොපි ඉන්නකන් සතයක් මිනිස්සු ලංකාවට එවන්න නෑ තොපි හත්ත බුරුත් එල්ල ගියහට පස්සේ බලල්ල ලංකාව පි දෙන්න පටන්න හැට. හැබැයි තොපි හාය එන්න බෑ අපහු ලංකා මිනිස්සු මේ හොර හැතිකරට මේ දැනටින්නේ දෙසීස්පායින් එක කුටුවත් එක කතිරයක් ආය මිනිස්සු ගහනවනං අන්න උන්තත් අපි ට පස්සෙ ගහන්ඩඕන. මෙච්චර පාඩම ඉගෙනගෙන. මෙච්චර දේවල්ල තාමත් මේ හැත් දෙසී පහයි දේශපාලුවන්ට වල්ලු වෙලා මිනිස්සු ඉන්නවන. අන්න උම් තමයි මේ සේට වග්‍යන් ඕන. කරුණා කළ මුළු රට ඉල්ලනවා මේ දෙසීසි පහම ගෙදරය වන්න කරන්න පුළුවන් ඕන් නෑම දෙයක් කරන්න. ලංකාවට ගොඩන්න තියෙන එකම්ම විශසන්දුම්ම එම්ම ක්‍රමේ මුන්ටික යැවමම විතරයි ඊට පස්සේ වෙන්න මනවාද කියලා ඒ වෙලාවට බලාගන්න ඊට පස්සේ ලංකාව ගොඩේනවා ජර්මණිය ගොඩාව වගේ හිරෝෂිම නාගසාකිවලට නැත්තිවස් නැතිමවෙලා පොලෝටම සමතලා වෙලා ජපානය ගොඩාව වගේ. ඉතාලිය මේ මංගින් ඉතාහලිය මුසෝලීනී නන්නත්තාර කරලා ඉතාහලි ලීරායක ලීරායකේ සතතිබුණේ ඒ නැත්තරන ඇැති කරලා විනාස කරල ඉතාලිය ගොඩාව වගේ වර්ධන මුස්ලුවෙන්ට කරලා දිනේද. මුස්සොලිනිි අල්ලගෙන සුවිස් බෝඩ්රෙේ හිට ඔ දැන් අද ගෝටල ඉන්නවගේ ඕක මුස්ොලින එත් හෙමයි අල්ලගෙනැවිල්ල මලානො වරගෙල්ල පියස් ලොරෙත්තුව වැටග කියල්ල මිනිස්සු පොලිමිගිල්ල මිනියට කෙළගැහවා. හන්දිය මැදෑ ලොෙත්තු හන්දිය මද්දාව එල්ල ඒකට කෙළගැහුවා. එ කෙළගැහීමෙන් තමයි ඉතාලිය. තමක නකවට කියනපුල මනිියකොට කළලලාාපුමනිස්සු කියල නමුත් අදයිතාලීඉන්න තැන. මොක ඒ රටක් විනාස කරන දේශපාලුවන්ට එහෙම උනාහම තමයි රටක නැගිතීමන්නේ ලෝකෙ හැම්ම තැනිින්ම පාඩයිෙන ගන්න. මරිවේදනාන් කතාකරේ මගේ කටින් වැදදිවල්කි වුණනං සමාවවිල්ලනවා ඒ වැදදි මොන හරිකි වුනාන නමුත් ම රටයි නතාවට වැරදක්කි වෙනෑ කිව්වේ මේ දේශපාලුවන්ටයි අර දේශපාලුවන්ට කඩේ යන තාමත් ජනතාව වෙනුවෙන් ඔබ ඇටේක කිසි දෙයක් නොකරන hamට Iஐ